ආයිෂ බොහෝ වේවා අදත් ඔබට සුබම සුබ දවසක් විශ්ව ලෝකේ අද අපි ඔබට කියන්න යන්නේ රටක් ගැන කතාවක් රටක් කියුවට මේක ඩෙන්මාර්ක් වලට අයිති නිදහස් පාලන ප්‍රදේශයක් ඔව් අද අපි කතා කරන්නේ ග්‍රීන්ලන්තය ගැන ග්‍රීන්ලන්තය කියන්නේ ලෝකයේ විශාලතම දූපතයි ඒකේ විශාලත්වය ගත්තොත් ලංකාව වගේ 33 ගුණයකින් තමයි විශාලත්වය කියන්න පුළුවන් වෙන්නේ ඒ වගේම තමයි අපි හිතනවා වගේ සම්පූර්ණයෙන්ම ග්‍රීන්ලන්ත භූමියම හැමදාම අයිස් වලින් වැහිලත් නැහැ एक भूमिंग सीएट विस्सक वितर वसवे यम काले कहारी ऐस दिए वेला मिनिस वासेट सुरुसु परसर तात्व्याक निर्माने वेन इतनेक मेहम वेलातन संपूर्ण ग्रीनलांते तुल जीवात्वेन्ने पनस हाय दहसक वागे जनतावाक वितराई मिनिसा ग्रीनलांते लोके अडुम जन गनत्व्याक हिमी स्वयं पालन प्रदेश हटियेट वार्तावकु तबाति वेन मे विशाल दूपते मितरम अडु जनतावाक वासे करन्ने अयि ए वगेम तमय भूमियन सीएट 80ක් ऐस वलिन रहिला नम इकट ग्रीनलांते कियन्ने अयि मेसियलु करुणु कारणागेन दनगन्नाय अदत् अपि आराधना करन्ने ओबट रंदेन्न कियला विश्म लोके मे सुविशेषी वू वीडियो वे अवसान तात्पर्य कीपय देख ग्रीनलैंड अपि हितनवट वडा इताम दीर्घ इतिहासयक् तिबेनवा मे प्रदेशय संबंध इतिहासयात् ए प्रदेशय पवतिन पारिसरिक सह भूगोलीय तत्व वगेम अति सुविशेषी අනාදිමත් කාලයක ඉඳලා මේ භූමියේ ස්වදේශික ගෝත්‍රවලට අයත් ජනතාවක් තමයි වාසය කළේ. යුරෝපා සහ ඇමරිකානු දේශ ගවේෂකයන් මෙහි ගියේ ඔවුන් මෙහි මුල් බැසගෙන දීර්ඝ කාලයකට පස්සේ. ග්‍රීන්ලන්තයේ මුලින්ම ජනාවාස හදාගෙන තියෙන්නේ පේලියේ එස්කිමෝවරු. ඔවුන් සකක් හැටියටත් හඳුන්වා දී තිබෙනවා. ඔවුන් ග්‍රීන්ලන්තයට ඇවිල්ලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 2500 තරම් ඈත කාලයක. ඔවුන් මුලින්ම ගොඩබට තැන එහෙම නැත්නම් ගොඩ බස්සපු තැන හැඳින්වෙන්නේ ඩිස්කෝ බේ කියලා. මොන්ගෙන් පස්සේ ක්‍රිස්තු පූර්ව 800 දී විතර ඩෝසෙට් වරුණුත් ක්‍රිස්තු වර්ෂ 1000 දී විතර තුල් වරුණුත් ග්‍රීන්ලන්තයේ ජනාවාස හදාගෙන තියෙනවා. මොවුන් වර්තමාන ග්‍රීන්ලන්ත ඉනුයිට් වරුන්ගේ මුතුන් මිත්තන් හැටියට තමයි හඳුන්වා දෙන්නේ. ඒ වගේම මොවුන් ඊටම දක්ෂ දඩයක් කරුවන් සහ වොන් දක්ෂ විදියට ග්‍රීන්ලන්තයේ කටුක ශීත දේශගුණයටත් හුරු වෙලා තිබුණා. අවසානයේදී මොවුන් විසින් තල් මසුන් සහ සීල් මසුන් දඩයම් කරමින් තමයි තමන්ගේ ආහාර සපයා ගත්තේ. ඒ වගේම ඔරු සහ හිම කරත්ත භාවිත කරමින් තමන්ගේ ගමනාගමනයනුත් ඔවුන් සිද්ධ කළා. ග්‍රීන්ලන්තයට ගොඩබැස්ස පළමු වෙන යුරෝපීය ජාතිකයා වෙන්නේ අයිස්ලන්ත වයිකින්ග් වරෙක් විදිහට හඳුන්වන එරික් ද රෙඩ් එහෙම නැත්නම් රතු එරික් කියන පුද්ගලයා. අයිස්ලන්තයෙන් නිරපුවට පස්සේ ඔහු ග්‍රීන්ලන්තයට ඇවිත් තියෙනවා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 982 දී. අවුරුදු කිහිපයක් ග්‍රීන්ලන්තයේ ගත කරපු ඔහු මේකේ ජීවත් වීමට හැකියාවක් තියෙනවා කියලා හොඳින්ම දැනගෙන අධ්‍යයනය කරලා ආයෙත් අයිස්ලන්තයට ගිහිල්ලා පුද්ගලයන් එක්ක තමයි මෙහි ආවේ. මේ පිරිස ක්‍රිස්තු වර්ෂ 986 දී මුලින්ම නිර්ත දිග ග්‍රීන්ලන්තයේ වෙරළබඩවයි ජනාවාස හදාගත්තේ. නැගෙනහිර සහ බටහිර ජනාවාස හැටියට හඳුන්වපු මේ ජනාවාස ශතවර්ෂ ගණනාවක් නිරුපද්‍රිතව මෙහි ජීවත් වුණා පැවතුණා. මේ ජනය දඩයම් කරමින් සීල් දත් වගේ දේවල් වෙළඳාම් කරමින් හැකි ආකාරයට වගා කරමින් ජීවත් වී තිබුණා. හැබැයි ක්‍රිස්තු වර්ෂ 1400 ආසන්නව මේ යුරෝපියානු ජනාවාස හරිම අද්භූත විදිහට වියකිලා ගියා. මේ තත්ත්වය දේශගුණික විපර්යාස වෙළඳාම් නැතිවීම මේ වගේ විවිධ හේතු නිසා ආර්ථිකව කඩාවැටීම වගේම ස්වදේශික ඉනුයිට් ගෝත්‍රිකයන් එක්ක සිද්ධ වුණු සටන් වගේ හේතු කිහිපයක්ම නිසා ඇති වුණා කියලා තමයි විශ්වාස කරන්නේ. කොහොම හරි මේ ජනාවාස වියකීමත් එක්ක ස්වදේශික ඉනුයිට් ජනතාව ග්‍රීන්ලන්තයේ ආධිපත්‍ය නැවත වාරයක් තමන් සතු කර ගන්නවා. ඔවුන් මේ විදිහට තවත් වසර 200ක් විතර ජීවත් වෙනවා. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1605 දී පිරිසක් ග්‍රීන්ලන්තයට යවන්නේ නැවත වාරයක් මේ භූමිය අත්පත් කරගෙන ජනාවාස හදා ගන්න. ඒ අනුව එහි මුල් බැස ගන්න ඔවුන් නැවත වාරයක් එහි යුරෝපීය ජනාවාස හදාගෙන තල්මස් දඩේම සහ ලොම් වෙළඳාම කරගෙනයි ජීවත් වෙන්න ගත්තේ. ඩෙන්මාර්කයේ මේ භූමිය තමන්ගේ යටත් විජිතයක් හැටියට ප්‍රකාශ කළා. මේ තත්ත්වය ක්‍රිස්තු වර්ෂ 1900 විතර වෙනකල්ම පැවතුණා. වර්තමානයේ වෙද්දී ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක් කිරීටයට අයත් ස්වයං පාලන ප්‍රදේශයක්. එතෙහි ජීවත්වන බහුතරය යුරෝපියන් නෙවෙයි ඉනුයිට් සම්භවය ඇති අය. ග්‍රීන්ලන්තයේ අති සුවිශේෂී භූගෝලීය පිහිටීම ගැනයි අපි දැන් ඔබට කතා කරන්න යන්නේ. හැමෝම හිතනවා ග්‍රීන්ලන්තයේ භූමිය පුරාවටම තියෙන්නේ ඒකාකාරී විදිහට අයිස් වලින් වැසුණු බිමක් කියලා. ඇන්ටාක්ටිකාවට පස්සේ ලෝකයේ විශාලතම අයිස් වැස්ම තියෙන්නේ ග්‍රීන්ලන්තේ. හැබැයි මේ අයිස් වැස්ම තියෙන්නේ ග්‍රීන්ලන්ත දූපතේ මධ්‍යට වෙන්න. අයිස් වලින් හැම විටම වැහිලා නැති ග්‍රීන්ලන්තයේ වෙරළබඩට වෙන්න සුවිශේෂී භූගෝලීය පිහිටම් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අයිස් වැස්මට යටිනුත් ඊටම සුවිශේෂී භූගෝලීය පිහිටීම් තියෙන්නට පුළුවන් කියලා තමයි නවතම අධ්‍යයන වලින් තහවුරු වෙලා තියෙන්නේ. මේ අයිස් වැස්මේ සමහර තැන්වල ඝනකම කිලෝමීටරකටත් වඩා වැඩි. මේ වැස්ම ලෝක දේශගුණයට ඊටම තදින් බලපානවා. මේකේ ක්‍රමික දියවීම නිසා සාගර ජල මට්ටම ඉහළ යාමේ අවතාරණමක් දැන් මතුවෙමින් තියෙනවා. හදිසියවත් ග්‍රීන්ලන්තයේ මේ අයිස් වැස්ම සම්පූර්ණයෙන්ම දිය වෙලා ගියොත් සාගර ජල මට්ටම සමස්තයක් හැටියට මීටර 25කින් විතර වැඩි වෙනවා කියලයි ගණන් බලලා තියෙන්නේ.
හෙමීට දියවිලා යන මේ අයිස් වැස්ම හින්දා ග්‍රීන්ලන්තයේ මධ්‍යයේ සිට විරල බඩට ග්ලැසියර් රාශියක් නිර්මාණය වෙලා මේවා නිතරම අයිස්බර්ග් විදිහට සාගරයට එකතු කරනවා ග්‍රීන්ලන්ත භූමියෙන් 80%කම අයිස් වැස්ම තියෙද්දී එහෙම නැති 20% ප්‍රධාන වශයෙන්ම විසිරලා තියෙන්නේ විශාල කඳු හෙල් සහිත විරල බඩවයි අයිස් වැස්ම නැති වැස්ම දකුණු සහ විරල බඩ නැත්නම් දකුණු සහ බටහිර විරල බඩ ග්‍රීන්ලන්ත ජනතාවගෙන් බහුතරයක් ජීවත් වන ප්‍රදේශයක් මේ ප්‍රදේශයේ පවතින සාපේක්ෂව කටුබවින් අඩු දේශගුණය නිසා යම් තර්මකර කෘෂිකර්මය සහ බැටළු පාලනය වගේ දේවල් කරන්නත් පුළුවන් මේ ප්‍රදේශයේ පවතින තුන්ද්‍රාවල ලයිකන කුඩා පඳුරු සහ පාසි වර්ගත් දකින්න පුළුවන් එවැගේම මෙහි නරින් හවුන්ස කෙටි ග්‍රීෂ්මයේදී ග්‍රීන්ලන්තයට සංක්‍රමණය වෙන කුරුල්ලනුත් ජීවත් වෙනවා දකින්න තිබෙනවා ග්‍රීන්ලන්ත අයිස් වැස්මෙන් පිටත තත්ත්වය හැම වෙද්දී අයිස් වැස්මට යටින් ඊටත් වඩා අපූර්ව දේ තියෙනවා කියලා තමයි මේ වෙද්දී හොයාගෙන තියෙන්නේ. මේකේ විශාල වශයෙන් කඳු බෑවුම් වගේ දේවල් තියෙනවා කියලා තමයි අනුමාන කරන්නේ. කොටින්ම මේ පුරාවටම විහිදලා තියෙන ඇමරිකාවේ ග්‍රෑන්ඩ් කැනියන් එකට සමාන ව්‍යුහ සහිත භූගෝලීය කලාපයක් මේකේ තියෙනවා කියලයි හෙලි වෙමින් පවතින්නේ. ග්ලැසියර්වල ගලායාමට මේ හින්දා උදව් ලැබෙනවා කියලා විශ්වාස කරනවා. ඊළඟ ප්‍රශ්න තමයි ග්‍රීන්ලන්තයේ කොහොමද මෙතරම් අඩු ජනගහනයක් ජීවත් වෙන්නේ සහ ඒ ඇයි කියන කාරණය. අපි කලින් කිව්වා වගේ ග්‍රීන්ලන්තය කියන්නේ ලෝකයේ අඩුම ජන ඝනත්වයක් තියෙන ප්‍රදේශයක්. ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ කටුක සීත දේශගුණය කියන එක නම් හිතා ගන්න බොහෝ දෙනෙක්ට වැඩි වෙලාවක් යන්න නැතිකම. ඒත් ඒකට හේතුව ඒක විතරක් නෙවෙයි. මේ ග්‍රීන්ලන්තයට සමාන අක්ෂාංශගත පිහිටීම තියෙන ස්වීඩන්, නෝර්වේ සහ අයිස්ලන්තෙත් ග්‍රීන්ලන්තයට වඩා කිහිප ගුණයක ජනතාවක් ඉන්නවා. ඒ වගේම සීතල වෙනවා. එහෙනම් ඇයි ග්‍රීන්ලන්තයේ විතරක් අඩු ජනතාවක් ඉන්නේ? ඔව් නෝර්වේ ස්වීඩන් සහ අයිස්ලන්ඩ් වල ග්‍රීන්ලන්තයට සාපේක්ෂව අයිස් වැස්ම නැති වගකල හැකි භූමියක් තියෙනවා මේකට හේතුව ඒවල කටුක සීතල යම් පමණකට හරි යාමනය කරන්න පුළුවන් මුහුදු සුළං ප්‍රවාහ උදව් වෙන එක වඩාත් විශාල දූපතක් වෙන ග්‍රීන්ලන්තයේ මැද පෙදෙස් වලට මේ වාසියක් තේ නැහැ විශේෂයෙන්ම කැරිබියන් මුහුදේ පවතින උණුසුම් ජලය දියවැල් ඔස්සේ නෝර්වේ ස්වීඩන් සහ අයිස්ලන්ඩ් ඇසලටම ගමන් කරනවා හැබැයි ග්‍රීන්ලන්තයට ඒ බෙනිෆිට් එක නැහැ ඓස්ලන්තයටත් මේ වාසිය තියෙන සෑහෙන අඩුවෙන් වුණාට එහි භූමියේ තියෙන උණුදිය උල්පත් සහ යමහල් නිසා එහි උෂ්ණත්වයේ යම්කිසි යාමනයක් නෝර්වේ ස්වීඩන් තරමටම වෙනවා. මේට අමතරව ගත්තොත් ග්‍රීන්ලන්තයේ හුදකලා වීමටත් ඒකේ ජනතාව අඩුකම හේතු වෙලා තිබෙනවා. මේක පිටලා තියෙන ආක්ටික් සහ උතුරු අන්තලාන්තික් මුහුදු තීරවලට මැදි වෙලා එහෙම නැත්නම් මුහුදු වලට මැදට වෙන්න. මේ නිසා නැව් වලට එහි ළඟා වෙන තරමක් අපහසුයි. මේඳ ඉතිහාසයේ පුරාවටම ඒ ළඟාමුරු නැව් ගණන හරිම සීමිතයි. ග්‍රීන්ලන්තයේ ජනවාස වැඩියෙන්ම පිහිටන්නේ කැනඩාවට අයත් ආසන්න බටහිර දිග සහ දකුණු වෙරළ බඩව. කැනඩාවෙත් උතුරු දිග එතරම්ම ජනවාස නොපිහිටීම නිසා එතරම් විශාල පිරිසක් කැනඩාවෙනුත් මේ සංක්‍රමණය වෙලා ඇත්තේ නැහැ. ඒත් නෝර්වේ සහ ස්වීඩනයට ආසන්නව දකුණු දිගින් විශාල ජනතාවක් සහිත රටවල් කිහිපයක්ම පිහිටලා තියෙනවා. අයිස්ලන්තයත් දැන් වෙද්දි යුරෝපය සහ ඇමරිකාවත් එක්ක හොඳින් වෙළඳ කටයුතු සිද්ධ කරමින් පවතින්නේ. නැව් මාර්ගත් ඒ ආසන්නින් වැටලා තියෙනවා. ග්‍රීන්ලන්තයේ තත්ත්වය ඊට වෙනස්. නැව් ග්‍රීන්ලන්තයට එන්න වෙනම මාර්ගයක් තකහණියකින් තනාගෙන තමයි නැත්නම් හදාගෙන තමයි පාරක් හදාගෙන එන්න උවමනා කරන්නේ. ප්‍රදේශයක විශාල ජනතාවකට ඉන්න නම් එක කෘෂිකර්මාණය වැඩි දියුණු වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගන්න විශාල මුදලක් තියෙන්න ඕනේ. මේ දෙකම ග්‍රීන්ලන්ඩ් වලට ඇත්තේ නැහැ. ඔවුන් ප්‍රධාන වශයෙන්ම මත්ස්‍ය වෙළඳාම කළත් එකෙන් ලැබෙන ආදායම් සීමිතයි. මෙන්ද කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනයට ඔවුන්ට තියෙන හැකියාව සීමිතයි. ග්‍රීන්ලන්තයේ යටිතල පහසුකම් ඇති කිරීමත් ඉතාම අමාරු දෙයක්. මේකට කටුක දේශගුණයේ වගේම භූමියේ පිහිටීමත් බලපවත්වනවා. ග්‍රීන්ලන්තයේ කඳු බෑවුම් ගල්පරවලින් පිරිලා මෙහිඳ විශාල ජනවාස ඉදිකිරීමත් අතිශයම අපහසුයි. මේකේ ප්‍රතිඵලය අඩු ජනතාවක් ග්‍රීන්ලන්තයට උරුම වීම. එතකොට ඊළඟ ප්‍රශ්නේ මෙච්චර අයිස් වලින් වැහුණු ග්‍රීන්ලන්තයට ග්‍රීන් කැලක් සහ වඩාත් කොළපැති අයිස්ලන්තයට අයිස් නමක් වැටුනේ කොහොමද කියන එක. මේකට හේතුව ඓතිහාසික සංස්කෘතික වගේම ප්‍රවර්ධනාත්මක එකක්. අපි කලිනුත් කිව්වා වගේ යුරෝපීය ග්‍රීන්ලන්තය හඳුනගන්නේ රතු එරික්ින්ද. ඔවුන් වසර ගණනාවක් ග්‍රීන්ලන්තයේ ගත කරලා අපෝ අයිස්ලන්තයට ආවේ ග්‍රීන්ලන්තයේ ජනවාස පිටුවීමේ අරමුණේ. මේඳ ඔව් හිතාමතාම ග්‍රීන්ලන්තය කියලා භාවිත කරලා තියෙන මිනිස්සු ඒ වෙත අද්දව ගන්නවයි. අයිස්ලන්තයට නම ලැබිලා තියෙන්නේ නෝර්වේ දේශයෙන් එහි ආපු ෆ්ලෝකි කියන දේශ ගවේෂකයාගෙන්. ඔහු ඒ ගිහින් තියෙන්නේ සීත කාලෙක. ඒ හින්දා තමයි ඔහු මේ දූපතට අයිස්ලන් කියලා නම තියලා තියෙන්නේ. හැබැයි මේවා සඳහන් වෙන්නේ ජනප්‍රවාදවල විතරයි. ලිඛිතව කොහෙවත් මේවා සනාථ කරලා නැහැ.